කොවිඩ්ඩගේදී ජොබ් එක අපිට ගොඩකට රිඩන්ඩන්ට් වුණානේ. මටත් ඒ දෙයම වුණා. කම්පැනියක් ඇතුලේ හිර වෙලා ඉඳලා ඉඳලා මගේම කියලා එකක් පටන් ගන්න ඕනේ කියන ඩිසිෂන් එකට මං ආවා. ස්ටෑන්ඩඩ් එකක් නෑ ලංකාවේ වැඩ. ගොඩක් වැඩවල. මෙහෙදී මම දැකපු දේ තමයි ලස්සනම දේ. හැමදාම එයා තමයි හැම සෙක්ෂන් එකකටම ගිහිල්ලා බින් ටික ඔක්කොම සික් කරන්නේ මෑන්. දැන් එහෙම ලංකාවේ කවදාවත් වෙන්නේ නෑ නේද? Welcome to Red Talks with Advisory Window. අද මාත් එක්ක ඉන්නේ හර්ෂ. විස්තරයක් නම් දන්නේ නැහැ හර්ෂ වැඩිපුර. හැබැයි මේ විස්තර කියන්න කලින් මම කාගෙනුත් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබේ ජීවිතේ තියෙන නැතිනේ ලොකු challenges. ඊට පස්සේ සමාජයට හොඳ තීරණ ගන්න වෙච්ච අවස්ථාවක්, අමාරු තීරණයක් ගන්න වෙච්ච අවස්ථාවක්. එහෙම දෙකක් තිබුණා නම් හර්ෂ මොකද්ද ගත්ත අමාරුම ඩිසිෂන් එක ජීවිතේ? ඒකෙන් ලයිෆ් එක වෙනස් වුණා නම් ඒ කොහොමද වෙනස් වුනේ? මම ගේම් එකත් ඒ අතරේ ස්ටාර්ට් කරනවා. ඔයාටත් ගේම් එක ඕපන්, මාත් එක්ක ජොයින් වෙන්න පුළුවන් ගේම් එකට. මේ පැත්තට ආදිමනේ. රයිට්. ජීවිතේ අමාරු ඩිසිෂන්. ගොඩක් ඒ දේ අමාරු ඩිසිෂන් තමයි. හුඟක් වෙලාවට නේ. නෑ අමාරුවෙන් ගත්ත ඩිසිෂන් නෑ තමයි. මුලින්ම මම මේ අවුරුදු මං ඉතන දැන් අවුරුදු 8ක් මාරක්. නවසලන්තේ මම වැඩ කරේ කම්පැනි එකකට. ඊට පස්සේ මගේ දැන් කොවිඩ් එකේදී ජොබ් එක අපිට ගොඩකට රිඩන්ඩන්ට් වුණානේ. මටත් ඒ දෙයම වුණා. ලොක්ඩවුන් එක. ලොක්ඩවුන් එකත් එක්ක. ඊට පස්සේ ජත්ත අමාරු ඩිසිෂන් එකක් තමයි අර මම අර එක කම්පැනියක් ඇතුලේ හිර වෙලා ඉඳලා ඉඳලා මගේම කියලා එකක් පටන් ගන්න ඕනේ කියන ඩිසිෂන් එකට මං ආවා. එතන තමයි ටිකක් හාඩ් ඩිසිෂන් මොකෝ මම කම්පැනියක් කියන්නේ තියෙන කම්පැනි එකට ජොයින් වෙලා එක මම ගත්තා නෙමෙයි මම මගේම කියලා එකක් පටන් ගත්තා. තමන්ගේම කියලා ගත්තා. සීරෝ බේසික් එක කස්ටමර් බේසික් එකත් එක්ක. ඒක තමයි ටිකක් අමාරුම ඩිසිෂන් එකක් ගත්තා. කියන්නේ හිටියේ මම වැට උඩ ඉඳගෙන ගත්ත ඩිසිෂන් එක. ඒක තමයි මම ගත්ත අමාරුම ඩිසිෂන්. මොකද දන්නේ නැහැ අනාගතේ මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. මේ වගේ කියන්නේ කොවිඩ් වගේ දෙයක් ආ ඉස්සරහට එයිද? ඒ තීරණ ගත්තේ කියන්නේ මම වැට උඩ ඉඳගෙන. දැන් ඉතින් ඒ ගත්ත ඩිසිෂන් එක හොඳයි කියලා හිතන්නේ දැන් තමයි. දැන් තමයි. ඒක ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒක නම් ඇත්තටම හොඳයි. මොකද ව්‍යාපාරයක් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මට අනිවාර්යයෙන් හිතා ගන්න පුළුවන් ඒක චැලෙන්ජින්ම ඩිසිෂන් එකක් වෙන්න ඇති. ඉතින් හර්ෂ වෙල්කම් ටු ද ප්‍රෝග්‍රෑම්. අපිට පොඩ්ඩක් විස්තරයක් කියන්න මේ කවුද හර්ෂ, කොහොමද ලංකාවේ ගම්පලාත, ඒ තත්ත්වය කොහොමද, මොනවද වෙන්නේ කියලා පොඩ්ඩක් අපිට කිව්ව. මම මගේ ගම අම්බලන්ගොඩයි, ගාල්ලේ. දකුණු පළාතේ කොල්ලෙක් තමයි නේ. මගේ පාසල වෙන්නේ අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලේ. ඔයිත් මම 2005 තමයි එලෙවල් කරේ. එලෙවල් කරලා ඊට පස්සේ මම ජර්මන් ට්‍රේනින් කොලෙජ් එකේ මගේ කෝස් එක මම කරේ. ඔටෝමොබයිල් අවුට් 4 කෝස් එකක් කළා. ඊට පස්සේ මම යනවා මිඩ්ල් ඊස්ට් වලට මේ ජොබ් එකට. මොකද මම ලංකාවේ කිසිම ජොබ් එකක් කළා නැහැ. කළා නැහැ. නැහැ. කෙලින්ම අරකෙන් අවුට් වෙනවා. අධ්‍යාපනය ටිකෙන් අවුට් වෙනවා. අර කලා කෙලින්ම මිඩ්ල් ඉස්ට් යනවා. මිඩ්ල් ඉස්ට් යනවා. ඊළඟ එතන අවුරුදු 5ක් ඉඳලා තමයි මම නිව්සීලන්ත වලට එන්නේ. දැන් නිව්සීලන්ත වලට අවුරුදු 8ක් මාරක්. 8ක් මාරක්. ඔව්. ඔහොම තමයි නේද මගේ මෙහි ඉන්න මගේ ෆැමිලි එක මෙහි ඉන්නවා. මට පුතෙක් ඉන්නවා. වයිෆ් එක. ඔහොම තමයි ලයිෆ් එක. ඔව් තමයි යන්නේ ව්‍යාපාරය කරගෙන වැඩ ටික කරගෙන යනවා. සල්සුන් යනවා ඉතින්. යනවා. දැන් මේ හොඳ ඇත්තටම මාතෘකාව හොඳයි. මොකද මේ මෝටම එක දැන් මේ කොච්චර දුරකට මේක හොදක් දාන්න මෙහෙම අහන්න. ඇත්තට දැන් අපි දන්නවා ලංකාවේ දැන් මෝටර් මෙකැනික් වගේ කියන ඒවා හරිම පැත්තකට විසිරලා ගිහලා තියෙනවා. මොකද හැමෝටම ඕනේ ડોක්ටර්, ඉංජිනේර්, ප්‍රොක්ටර්, එහෙම තනකට බෑන්ක් ඒ වගේ කරන්න කැමති. දැන් අපි දන්නවා දැන් මේ ශ්‍රී ලංකාවේ වගේ රටක මෝටර් මෙකැනික් වගේ වැඩකාරයෙක් නම් හොඳ තැනකට යන්න පුළුවන්. හර්ෂත් ඒ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. එතකොට වා මොකද දෙන උපදේශ මේ මේ ලංකාවේ මේ මේ මෝටර් මෙකැනික් වගේ එකක් ස්ටඩි කරන්න ළමයින්ට මේ යන්න ඇති එකට වා මොකද්ද කියන්න තියෙන්නේ? මෙහෙමයි දැන් හැමෝම හිතන් ඉන්නේ දැන් අපි වචනෙට කියන්නේ ටෙක් යන්න කියලානේ කට්ටියට. ඔව්. දැන් ටෙක් යන එක නෙමෙයි ඒක ඔළුවට ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ හැමෝම හිතන් ඉන්නේ ඉගෙන ගත්තේ නැතුණාම තමයි ටෙක් යන්න ඕනේ කියලා. රයිට්. එතකොට මේ කියන්නේ බැරි වුණා තමයි. ඒ කියන්නේ ඕල් එල් ෆේල් වෙලා නැති. මමත් ඇඩ්වාන්ස් ලෙවල් කරා. මමත්
සයින්ස් තමයි මම කර මැක්ස් කරේ මේ ඩාන්ස් ලෙවල් එකට. ඉතින් ටාගට් තිබුණේ ඉතින් කැම්පස් යන්න. ඉතින් කැම්පස් අපිට යන්න බැරුණ අවසනාවට. ඉතින් ඩිසිෂන් කියන්නේ අපි මම තීරණය කරනවා මේ සබ්ජෙක්ට් දෙකකට. එකක් මේ එයාක්‍රාෆ්ට් ඉංජිනියරින්. අනිත් එක ඔටෝමොබයිල්. ඒ එයාක්‍රාෆ්ට් එකට යන්න අපි ඉතින් ඒ දවස්වල වත්කමක් නැහැ. ඉතින් ඔෆර් කරන ඒක ගන්නවා නා. ඊට පස්සේ මම දැකන්නේ මගේ මස්සිනා ඉන්නේ එතකොට අබුදාබිල ඔටෝමොබයිල් කරන්න යා. ඒතර එයා තමයි මට කියන්නේ බලන්න වාහන දින උන්තර පාරේ. ඉතින් ඕවා කැඩෙන්න ඕනේ. කැඩෙනවා, හැදෙනවා, කඩනවා. ඉතින් ඕවා ඒ දෙයක් ඉගෙන ගත්තොත් සාර යන්න පුළුවන් කියන එක. ඒතර මගේ ඔළුවට වැටුණා ඒක. මොකෝ මට වෙන දෙයක් තියෙනවා මේ වාහන දිනවා ඒවා හදන්න කවුරු හරි ඉන්න ඕනේ. අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒකට මගේ තාත්තත් මේ ෆීල්ඩ් එකේ. ඉතින් මම තීරණය කරන නෑ. ඒකත් හොඳ අදහස. එමෙදලා මම ජර්මන් ටෙක් එකට ජොයින්ට් වෙනවා. ජර්මන් ටෙක් එකට ජොයින්ට් වෙලා එතකොට ඒකෙන් මම ඔටෝමොබයිල් කරලා අවුතරලා පාස් අවුට් වෙනවා. ඒත් මම කියන්නේ කට්ටියට මොකක් හරිම කමන්නේ නැකනේ. ඇඩ්වාන්ස් ලෙවල් ඇඩ්වාන්ස් ලෙවල් කරන්න ඕන. මොකද අපි ඒ ඩී එක අපි ඒ එක්ස්පීරියන්ස් අපිට ඕනේ. ඔව්. ඕලෙල් පාස් නම් ඇඩ්වාන්ස් ලෙවල් කරන්න. මොකද ඒ එක්ස්පීරියන්ස් එක ගන්න බෑ ලයිෆ් එකේ. බෑනේ. ස්කෝල් එකට ගන්න බෑනේ ඒක. ඔව්. ඒක ගන්න. එතන දැන් ඒක කරලා මොකද ඒක සැහැන්න වැදගත් වෙනවා ටෙක් එකේදී අපිට ඉගෙන ගන්න ස්ටඩි කරන්න. අපි දැන් ටෙක් එකේ කියන්නේ මෙහෙමයි මම කියන්නේ හැම ටෙක් එකකටම මම කියන්නේ කට්ටියට මේකට ගිහිල්ලා කරන්න අරකට ටෙක් ජාති ගොඩක් තියෙනවානේ. ඔව්. ලංකාවේ කියන්නේ සාමාන්‍යයෙන් ලෙවල් 4 සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන් ටෙක් එකක් තියෙනවා මම කියන එක ඕන එකක් ඕකේ කියලා. ඕකේ කියලා. දැන් අපි ජර්මන් ටෙක් එකේ ඒකට ජපන් ටෙක් එකේ වගේ කට්ටිය ඒ වගේ දෙයක් උඩ නැවිලා තින්නේ. ඒගොල්ලෝගේ ඉන්න ඕල් බොයිස්ලා ගත්ත හොඳ ඩිසිෂන් නිසා ඒ කියන්නේ හොඳ පොසිෂන් නිසා තමයි ඒගොල්ලෝ ටිකක් හයිලයිට් වෙලා ඉන්නේ. ඉතින් මම කියන්නේ බය වෙන්න එපා කිසි දෙයකට ඔපචුනිටි දින ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ඕන්ලාක ඕන කෙනෙක්ට කරන්න. ලංකාවේ වුණත් ඇත්තටම දැන් ඒක මේ මං හිතන අර නියන් ඒක මේ පැත්තකට අයින් කරලා දාන එක නේ අපි දැන් කතාවට කියන්නේ ගැරේජ් බාස් ගැරේජ් කාර්ය අපෝ මජන්නාගෙන ඉන්නේ. එහෙම කියලා අපි නියන් අර වැඩි තැනක් දෙන්නේ නැහනේ මේකට. ඉතින් මේ ලංකාවේ වුණත් ඔයා කියන්නේ මම ගමුකෝ මම ගිහිල්ලා ජර්මන් ටෙක් ගිහිල්ලා ඉගෙනගෙන මං එළියට ආවොත් මට හොඳට ජීවත් වෙලා ඉන්න පුළුවන් මේ පඩියක් අරගෙන නැත්නම් මගේම ව්‍යාපාරයක් මම කරොත් ගැරේජ් එකක් දාගත්තොත් මට ජීවත් වෙන්න ඇතිද? මොකද ඔබ හිතන්නේ? අනිවාර්යෙන්. මෙහෙමනේ තමන් අතේ රැකියාවක් දන්නවනේ. එතකොට ඔයා මොකරි කම්පැනි එකේ ජොයින්ට් වුණාද කාගේ හරි යටතේ ජීවත් වෙන්නේ. එතකොට ඔයාට ඩිසිෂන් එක ගන්න හරි අමාරුයි. ඔයාගෙම කියලා දෙයක් ඔයා දැනගෙන ඔයා පටන් ගත්තොත් එහෙම එතකොට ඔයාට ඕන වෙලාවක ඕන ඩිසිෂන් එකක් ගන්න ඕනේ. මේක දිගට කරගෙන යනවාද? මං තව මේක ඩෙවලොප් කරනවාද? ලයිෆ් එක ජීවත් වෙන්න පුළුවන් හොතරම් ඇති ලංකාවේ. මොකද දැන් මට ලංකාවෙන් කතා කරන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එහෙ සර්වයිව් වෙන්න බැරුව නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ළමයිගේ අනාගතයට මෙහෙට එන්න ඕනේ. මේ අද තියෙන සිටුේෂන් එකට. ඔව්. අතෝ ඒගොල්ලන්ට එහෙ සර්වයිව් වෙන්න බැරුව නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ හොඳයි මෙහෙ අපිට ජීවත් වෙන්න පුළුවන්. අපි හම්බ කරන ප්‍රමාණය ඇති. අපි මෙච්චර කරන සමානට අපිට වඩා හම්බ කරන එහෙ. හම්බ කරන නෑ. ඒකට ඒගොල්ලෝ කියන්නේ ළමයින්ගේ ස්ටඩිස් වලට දැන් ලංකාවේ සිටුේෂන් එක හරිම හරිනේ. තේන්න ඕනේ මෙහෙ කොහොමද? අනාගතයේ අස්තේයි. ඔව්. ඒක තමයි ඒගොල්ලන්ගේ නේනට ජීවත් වෙන්න හොඳටම ඇති. දැත රස්සාවක් මේක මේ එහෙම කරන්න එපා නේ අතන මේ ගැරේජ් කාර්යය මජක් කාර්යය කියලා පස්සට දාන්න එපා මොකද අනිත් වෘත්තීන් වගේම මේක හොඳ අගයක් දෙන්න පුළුවන් හොඳ ජොබ් එකක්. දැන් නිව්සීලන්ත වල තියෙනවා නිව්සීලන්ත වල මං හිතන්නේ ඒකට හොඳ ඩිමාන්ඩ් එකක් දීලා තියෙනවා. මං හිතන්නේ දැනට මං හිතන්නේ තියෙන ජොබ් මාකට් එකේ හයි සැලරි එකක් ගන්න පුළුවන් ෆීල්ඩ් එකක් තමයි ඔටෝමොබයිල්. ඔටෝමොබයිල් ගන්න. ඕවර් 35 ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. අනිවාර්යෙන් නේ. අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඩීලර්ෂිප් එකේ වැඩ කරොත් අනිවාර්යෙන් ඕෆ් කොටි ගන්න පුළුවන්. එතකොට ඔයා මොකක් හරි ගරාජ් එකේ වැඩ කරලා ඒ කියන්නේ පැයකට ගන්න පුළුවන්. පැයකට ගන්න බලන් ගන්න මං කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ ගානක් ඔෆර් කරන හරි අමාරු අනිත් ජොබ් වල. අනිත් ජොබ් වල. ඔව්. දැන් මිනිමම් යන්නේ අවම පැයකට අපි දැන් ඒකනේ ගොඩක් වැඩිපුර හම් වෙනවා මොඩර්න් මෙකැනික් කෙනෙක්. ඔව්. ඉතින් අපි තවදුරටත් ඉස්සර කතා කරමු හර්ෂ. ගොඩක් තියෙනවා ඔයාගෙන් අහන්න. ඉතින් පොඩි බ්‍රේක් එකක් අරන් යමු. This is Red Talks with Advisory Window. ගෙදර යාන වාහන රක්ෂණය කරගන්න සුබද ශීලී තැනක් හොයන කෙනෙක්ද? හොඳ ව්‍යාපාර රක්ෂණයක් ගැන විස්තර හොයමින් සිටින කෙනෙක්ද? මේ හැම දෙයක්ම ගැන නොමිලේම උපදේශනයක් කරගන්න සම්බන්ධ කරගන්න Advisory Window. අපිට ළඟ අපේම කෙනෙක්. ඉතින් හර්ෂ මේ අර මම හරි ආසයි අර මේ
ඔය පැත්ත මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන එකට මම හරි ආසයි නේද මේක මම පුන පුන අහන්න කැමතියි දැන් ඔයා මෙහෙට ලංකාවෙන් අවුරුදු 8මාරක් තිස්සේ ඉන්න කෙනෙක් විදිහට මොකද්ද ඔයා දකින ලස්සනම දේ නිව්සීලන්ඩ් වල සහ නව සීලන්තෙත් තියෙන බුලන්නේ නරක මෙහෙ හොඳම විතරක් නෙමෙයි මෙහෙ තියෙන හොඳ නරක මොනවද සහ ලංකාවට වඩා නව සීලන්තේ හොඳයි කියලා ඔයා කියනවනම් ඇයි එහෙම කියන්නේ ලංකාවේ මෙහෙමයි දැන් මං කියන්නේ වාහන මගේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ පැත්තෙන්ද ඒක සම්බන්ධවත් ඕනේ ඊට පස්සේ පොදුවේත් අපි ඒක විතරමත් කතා කරමු දැන් ඔයා ලංකාවේ කොහෙද වැඩ කරනකොට පාවඩ ගන්න කාගෙද යටතේ මේ සම්තුමු ඔයා සාමාන්‍ය ටෙක්නිෂියන් ඔතන ඉන්නවා වර්ක්ෂොප් මැනේජර් ඉන්නවා ඊට පස්සේ උඩින් ඉන්නවා තව මේ ඩී මැනේජර් කෙනෙක් ඉන්නවා ඒක සර්විස් මැනේජර් ඉස් ඉන්නවා branch manager මොකද ඒ මේ ඉන්නානේ. එතන ඉන්න එක්කෙනා කවදාත් ඔයා ළඟට ඇවිල්ලා කතා කරලා ඔවත් එක නෑනේ කිසිම මේ සම්බන්ධතාවයක්. ඔයා මේ කියන්නේ ලංකාවේ ලංකාවගෙන මේ කියන්නේ. ඔව්. හරි. එතන ඇවිල්ලා වාට බෑනේ මම බොස් නේ. බොස්. එතන ලංකාවේ දැන් එතෙන්ට ගියත් අපි මෙහෙමනේ කතා කරන අපි ඉන්නේ අපි අර මූණ දෙන විදියක් තියෙන ලංකාවේ සිස්ටම් එකක් තියෙනවානේ. සීරුවේ හයි ක්ලාස් අපි ලෝ ක්ලාස් වගේ එහෙම හිතන විදියක් තියෙනවා. අනිවාර්යයෙන්ම. මෙහෙදි මම දැකපු දේ තමයි ලස්සනම දේ. මම කම්පැනි වැඩ කරන දවස්වල අපේ සර්විස් මැනේජර්. එයා තමයි උදේම එන්නේ කම්පැනි එකට. දේ 7ට ඇවිල්ලා ගේට් ඔක්කොම ඇරලා එයා තමයි ඔක්කොම ෂටර්ස් ඔක්කොම ඕපන් කරලා හැමදේම කරන්නේ. මම වර්ක්ෂොප් එකේ යනකොට හැමදාම එයා තමයි හැම සෙක්ෂන් එකකටම ගිහිල්ලා බින් ටික ඔක්කොම සික් කරන්නේ මෑන්. කුණු ටික එකතු කරන්නේ මේ ලොක්කා. ලොක්කා. දැන් අපි හිතුවා මම ඔක්කොර හાર્ඩ් ජොබ් එකක් කර කර ඉන්නවනම් මිනිහා එතන ඇවිල්ලා බලලා ගිහිල්ලා කොෆියක් අරන් ගිහින් ගෙන දීලා දිනවා. ඇවිල්ලා තියලා යනවා. ඔව්. දැන් එහෙම ලංකාවේ කවදාවත් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ලංකාවේ බලන්නේ මම ඔබට පඩිය ගෙවනවා. ඔයා වැවලා කොෆි එකක් ගෙන්න ගයි කඩේ. ඔව් නෑ මම ඔබට පඩිය. ඒ කියන්නේ ලංකාවේ හිතන සිටුේෂන් එක තමයි මම පඩියක් දෙනවා. මම ගෙවනවා. ඔව්. මම එයාගෙන හිතන් දෙන්නේ මම ඔයාගේ වැඩිට මම ගෙවනවනේ. හ්ම්. ඒ කියන්නේ මෙහෙම නෙවෙයි පඩිය ගෙවනවා. එනකොට අර නිකන් පොඩ්ඩක් අර හිතනවා. දැන් මෙහෙම මුලින්ම බලන්නේ මට වාට ස්ට්‍රෙස් නම් ඒගොල්ලෝ කියනවනේ කෙලින්ම මේ රයිට් වාට බ්‍රේක් එකක් ගන්න කියලා. ඒ කියන්නේ කැමති නෑ පීඩනයක් ඇති කරන්න කාටවත්. ඒක ඉතින් මෙහෙම මන් දැක ලොකු වෙනසක් ඒක. අනිත් එක මිනිස්සුන්ගේ තියෙන අර ආකල්ප වල බලනකොට ලංකාවට සෑහෙන මෙහෙම මිනිස්සු ආකල්ප වලින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ලංකාවේ මිනිස්සු ටිකක් වෙනස් කරන්න අමාරු ආකල්ප ගොඩක් තියෙන ලංකාවේ. වෙනස් කවදාත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ සිටුේෂන් එකේ තියෙනත් ලංකාව ඒකයි. එහෙම එකක් තියෙනවා. ඉතින් ඇත්තටම. ඉතින් අර මම දකින්නේ ලංකා මෙහෙදී අපි කවදාවත් අර මජං කාර්යය, ගරාජ් කාර්යය කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. අවිල කෙලින්ම අහන්නේ මේ හර්ෂ නම කියලා මම කතා කරන්නේ. නමෙන් කතා කරන්නේ. නමෙන් කතා කරන්නේ. අයියා මල්දි ඒවා නැන්ද මාම කතා නැහැ නමෙන්. නමෙන්ම කතා කරන්නේ. නමෙන්ම. අවිල කතා කරලා හරි ෆ්‍රෙන්ඩ්ලි. අපි දැන් වැඩක් කරනකොට හරි ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලොත් කතා කරන්න පුළුවන්. අපි ඒගොල්ලොන්ට කිව්වොත් එහෙම මේකයි සිටුේෂන් එක මේකයි කියලා. ඒගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි අපිත් එක්ක ඒක මේ කවදාවත් ගිහිල්ලා කියන්නේ මේ අර මජං කාර්යය මගේ වැඩේ මේ මෙහෙම කරා එහෙම නැහැ. ඒගොල්ලෝ ඉස්සලා අපිත් එක්ක කතා කරලා තමයි එහෙම දෙම කියන්නේ ලංකාවේ නෙවෙයි ඉතින්. දැන් මට වාහනයක් තියෙනවා නම් මම වාගේ වර්ක්ෂොප් එකට නම් ලංකාවේ වර්ක්ෂොප් කියලා කියන්නේ නැහැ අපි ගැරේජ් එකට යනවා වාගේ. ඉතින් මම අර එනකොටම මම හිතන් ඉන්නා මට කාර්යයක් තියෙනවා අරු මගේ කාර් එක හදන මිනිහා. උණු කොහොමත් මට වැඩිය පහලින්නේ ඔන්න ඔක හදපන් කියන වගේ එකකින් නෙන්නේ නේද? මයින්ඩ් එකෙන් නෙන්නේ. මජං කාර්යයක් ගාවට ආවා කියලා. ඒ මජං කාර්යය නැත්නම් ඉතින් වාහනේ හදා ගන්න බෑ. අපි හදන්න දන්නේ නැහැ. උනාට අගේ දෙන්නේ නැහැ. වටිනාකම. මෙහෙනම් ඒක ඇත්තෙම නෑ. මෙහි ඒගොල්ලෝ කියන කෙලින්ම ඇවිල්ලා අපි මේවා ගැන දන්නේ නැහැ. මම දැන් කිව්වහම මේක මෙතනින් හදන්න ඕනි කියලා. අපි දන්නේ නැහැ නේද? අපි දන්නේ නැහැ. ඔයා කියනෝනම් කරන්න කියලා කරන්නේ. එහෙම තමයි මෙහි මිනිස්සු ගොඩක් ඉන්නේ දැන්. මට ඒක ඔයා කියද්දි මෙහෙම ප්‍රශ්නයක් ආවලුවර. දැන් අපි හිතමු ඔන්න දැන් මම වාහනයක් ගැන කිසිම අදහසක් නැති කෙනෙක්. මං එනවා ඔයාගේ කඩේට. ඇවිල්ලා ඔන්න අපි හිතමු පොඩි එන්ජින් එකේ පොඩි දෝෂයක් ඇවිල්ලා කියලා. ඔන්න මට ලියලා හරි නැත්නම් ටැබ් එකෙන් හරි මුකෙන් හරි පෙන්නනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. මෙන්න මෙතන හදන්න ඕනේ. මෙච්චරක් යනවා කියලා කියනවා. ඔයා කවදාවත් වාගේ ජීවිතේ එහෙම කෙනෙක්ට දැන් වාහන ගැන නොදන්න කෙනෙක්ට බොරුවට ගානක් කියලා ඔයා එහෙම අරන් තියනවද කවදාවත් නෑ මම ඇයි ඔයා එහෙම කරන්නේ නැත්තේ එහෙම කරන්න පුළුවන්කම තියද්දිත් ඇයි ඔයා කරන්නේ නැත්තේ කරන්න බෑ එහෙම ඒ කියන්නේ මම දැන් ඔයාගේ වාහනේම හැදුවා කියලා මුකුත් නොකර දැන් මම දන්න මේක හදන්න ඕනේ නෑ එහෙනම් කස්ටමර් හිතන මේක මොකක් කරන්න ඕනේ හරි එතන මම කස්ටමර්ට කිව්වා මේක මාරු කරා එතන මාරු කරන්නේ මම ඒක හදනවා එතන මම කස්ටමෙන් ගන්නේ අර මාරු කරපු පාට් එකේ ප්‍රයිස් එක
මම හදලා නැහැ. හ්ම්. ඒක මට හරි නැහැ නේ. කවදා හරි ඒක කෙනෙක් කොහොම හරි ඒක දැනගත්තොත් හ්ම්. ඒතකොට මගේ මයින්ඩ් එකට තර අන්තිම මම කරේ එතන චීටින් එකක් යන්නේ. ඒක හරි නැහැ. අයිති තම අහපු ප්‍රශ්නේ මම උත්තර දෙන්න. හ්ම්. දැන් අනිත් පක්ෂේ පෙර ආරියත් එමා කියන මේ වාහනේ මෙතන එන්ජින් එකේ ට්‍රබල් එකක් තියෙනවා. හ්ම්. ඔයා මුකුත් දන්නේ නැහැ. හ්ම්. රයිට්. හ්ම්. ඒකට එයා ඔයාට එක්ස්ප්ලেইন කරනවා රයිට්. මේකෙන් මේ මේ බයරින් එක ගිහිල්ලා තින්නේ. ඒතර ඔයා දන්නේ නැහැ මොන බයරින් එකක්ද මේ. ඔයා ඔයාගේ මයින්ඩ් එකක් නැහැ කිසිම. මම බයරින් ගැන දන්නේම නැහැ. ඒතර ඔයා කියන මේ රයිට් කමන එන චේන්ජ් කරන්න. ඒතර ඒක නෙමෙයි මෙච්චර කොස්ට් එකක් නෙමෙයි මෙච්චර කොස්ට් එකක් නෙමෙයි. ඔයා මුකුත් දන්නේ නැහැ. ඔයා මොකද්ද කරේ කියන එක දන්නේ. ඔයා දැන් කාට හරි ගිහිල්ලාගෙන මම තමයි ගරාජ් එකට දැම්මා මේ බොක්ස් ෂොප් එකට දැම්මා මගේ වාහනේ හදන්න. ඒකේ මෙන්න මෙහෙම මෙහෙම කිව්වා මට. එහෙම කියලා. ඉතින් ඔයා මුකුත් සම්බන්ධ දන්නේ නැහැ. මගේ වර්ක් ෂොප් එකේ මම කරන දේ තමයි මං ගාව තියෙන මොඩල් එකක්. එන්ජින් මොඩල් එකක් මං ගාව තියෙනවා. ඉලෙක්ට්‍රික් එකේ වැඩ කරන එන්ජින් එක සම්පූර්ණ එන්ජින් එක ඩ්‍රයිව් කරලා පේනවා. ඒ කියන්නේ එළියේ තියෙන මේ එන්ජින් එක එළියට අරගෙන මොඩල් එකක් විදිහට තියලා තියෙනවා එළියේ. නෑ මම ඒක ඇත්තටම මේ ටොයි ෂොප් එකෙන් ගත්ත එක. ආ. අරගෙන ඒක ඇසෙම්බල් කරලා ඒක තියලා තියෙන මොටර් එක. ඒ කියන්නේ මට කස්ටමර්ට ආපු ගමන් දාලා පෙන්වන්න පුළුවන්. තමයි කස්ටමර්ට මේකේ ටයිමින් බෙල්ට් එක තියෙන ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒතරම කස්ටමර්ට පෙන්වන්න මෙතනයි ෆෝල්ට් එක තියෙන්නේ. මෙන්න මේකේ සම්බන්ධව කියලා මම පැහැදිලි කරනවා. මම ගත්තා වයිට් බෝඩ් එකක් තියෙනවා. දැන් කස්ටමර්ට එක්ස්ප්ලেইন කරන්න උනහම මම ගන්න ඔක සමහර ඩ්‍රොයින් එක අඳිනවා. අඳිනවා. ඒක ඇත්තටම ඩ්‍රොයින් අඳින්න පුළුවන් මොකද ජර්මන් ටෙක්කේ අපිට වෙනම ඩ්‍රොයින් මේ තීරයක් තියෙන අපිට කරන්න. එහෙම සම්බන්ධව ඔක්කොම අඳලා පෙන්වනවා මේක මේක මේකයි. කස්ටමර් හැපි. ඒත් එහෙම කරාම. ඒතකොට ඒ සමානලාට ෆොටෝ එකක් ගහගන්න. හ්ම්. ඔයාට තේරෙන්න ගන්න බරනම ගෙදර ගිහලා හරි බලන්න ෆොටෝ එකක් ගහගන්න. ඒතකොට ඒක හරි ක්ලියර් නේද? ඒතකොට දන්නවා. හරිම ලස්සනයි. ඒක අහන්නත් මට සතුටුයි මොකද. නැත්තම් කස්ටමර් කවදාවත් ඔයාට කිව්වොත් එහෙම මේක මේක කරන්න ඕනේ මේක කරන්න කියලා ඔයා අයිඩියා එන්නේ ඔයා කියන හදන්න යන කියලා යනවා. සමානලාට ඇසේ හදලා ඉවරන පස්සේ යන ප්‍රයිස් එකට වන් හැපි. එමුකෝ ඔයා දන්නේ මොකද්ද කරේ. ඔයා හිතන්නේ පොඩි දෙයක් කියලා. ඔව්. අර අර විදිහට ඩෙමෝ එකකුත් එක පෙන්වුවාන් පස්සේ දන්නවා මම මොකද්ද වෙලා තිබුණේ ඔක්කොම ටික අදහස් වෙනවා මෙච්චර යනවා කියලා දන්නවා දන්නවා ඉතින් සමහරලාට මම දැන් කස්ටමර්ට කියනවා අනිත් දේ තමයි කස්ටමර් ඉස්සරහා වාහනේ වැඩි හදන්නේ හ්ම් එක එක හේතුව හ්ම් මොකද්ද ඇත්තටම මේක හේතුව මම ඇත්තටම මේ වාහනේ මට ඉතින් දැන් අපි තුමු ඇත්තටම චාර්ජ් කරන්න ඕන පැය දෙකක ලේබ එක හ්ම් රයිට් හ්ම් මොකද බිස්නස් එකක් කරනකොට අපිට අඩුවර කරන්න බෑ බෑ මොකද දන්නවනේ බිස්නස් එක දැන් ඔබ සේවයකට නෙගවනේ ඊට අමතරව තමයි අමතර කොටස් දැම්මොත් විතරයි චාර්ජ් වෙන්නේ නැත්නම් ඔබ සේවයට ඔව් දැන් මම දන්න මේක පැය දෙකක ජොබ් එක මේක තමයි ස්ටෑන්ඩඩ් එක පැය දෙක පැය දෙකයි ඔව් දැන් මම කස්ටමර් ටිකක් සැටිස් වෙන්න මම 1 and 1/2 hour චාර්ජ් කරනවා චාර්ජ් කරනවා ඒතර කස්ටමර් සැටිස් මට පාඩුවක් නෑ එහෙම හැබැයි මට ඒක විනාඩි 15 කරන්න පුළුවන් පුළුවන් රයිට් මම ඒක විනාඩි 15 කරොත් කස්ටමර් හැපිද මම එකම චාර්ජ් කරනවා බෑනේ බෑනේ බෑ මොකද මම යම්කිසි මුදලක් ගෙවනවා මම දකින්නවා විනාඩි 15 කරන්නේ අයියෝ මේ පොඩි මේ ඇනේ තද කරලා මගේ මෙච්චරක් ගත්තා නේ කියලා ඒක ඔලුවට එනවානේ මම ඔගේ ලස්සන මේ වර්ඩ් එක මට මතක නැහැ ඒක ඔය දින අර කට්ටි කියන්නේ මේ වව් මේ දෙහිතල් නැමි මම විනාඩි 15 මේ පේ ජොබ් එක කරා එනකොට මම මේ පේ ජොබ් එකට 15 කරන මම කොච්චර කාලෙ ඉගෙන ගත්තද කියන එක ඒකල දන්නවා අර අර ඔයා කියන්න හදන අර නැවේ කතාව නැවේ කතාව ඔව් නැවේ කතාව මම ඉතින් අර ගොඩක් කාලේ කස්ටමර් කෙනෙක් වාහනේ තියලා යන්නම කර්ටිසි කා එකක් දෙන්න හ්ම් ඉල්ල එන්න ඔයා වගේ කෝෆි එකක් බීලා පස්සේ වාහනේ හදලා තියන්න ඒ කියන්නේ මේ ඇනේ තද කරන්න යන්නේ විනාඩි 5යි හැබැයි කොයි ඇනේද තද කරන්න ඕනේ කියලා හොයාගන්න මම අවුරුදු 15ක් ස්ටඩි කළා එහෙනම් ඒකට අගයක් තියෙන්න ඕනේ ඉතින් ඒක හොඳයි අත්තරම. ඉතින් මේ නෑ මම අත්තරම කියන්න හැදුවේ මේ හර්ෂ අර අරකේදී දැන් මට අත්තරම පෞද්ගලික වෙච්ච එකක්. ඒ කියන්නේ ලංකාවේදී මම වාහනයක් හැදුවාම අත්තරම මම දන්නේ අදහසක් නෑ මට. නමුත් අත්තරම මම ලොකු මුදලක් ගෙව්වා. මොකද මගේ අදහ අන්තිමට මුකුත් අත්තරම කරලා තිබුණේ නෑ. හැබැයි අපි ඔබ කිව්වා වගේ දැන් මෙහෙ ඕන කෙනෙකුට තව කෙනෙක් අපි අඳුරන්නේ නැති කඩේ මේ ගැරේජ් එකකට ගියත් වර්ක්ෂොප් එකකට අපි දන්නවනේ මේගොල්ලෝ අපේ සූරා කන්නේ නැහැ. එහෙම සිස්ටම් එකක් හැදිලා තියෙනවනේ නේ මේ විනයක්. අන්න ඒක ඇරලා තමයි මම ඇත්තටම ඔබෙන් අහුවේ. ඉතින් මේ මෙහෙමයි. මෙහෙ කොරකම් කරන්න හිතෙන්නේ නැහනේ නේ. ඔව් දැන් මෙහෙ තියෙන එකක් තමයි දැන් අපි ඔහල් වර්ක්ෂොප් ලංකාවේ ගරාජ් කියලානේ කියන්නේ. හ්ම්. ගරාජ් පහකට ගියොත් හ්ම්. සර්විස් අපි තුම් එක්සැම්පල් එකක් විතර ගත්තොත් බ්‍රේක් පැඩ්ස් මාර්කර්. හ්ම්. පහකට ගියොත් අර චාර්ජ් කරන 1000ක් මෙයා 2000ක් මෙයා 3000ක් මෙයා 4000ක් වම් පහක්. හ්ම්. මෙහෙ නිව්සීලන්ත වල දින එකක් තමයි අපි අවලි ගන්න රේට් එකක් තියෙනවා මේ
ගොඩක් වර්ක්ෂොප් වල ස්ටෑන්ඩඩ් එක. අපි තුම ඒක ඒක කොහොමත් ඩොලර්ස් like 90 130 කියන්නේ ඩොලර් 90ත් 130ත් අතර තමයි තියෙන්නේ පැක චාර්ජ් එක මෙහේ normal workshop වල. Dealerships වල නෙමෙයි normal workshop. Normal workshop. ඒ අතර තමයි යන්නේ. ඉතින් කස්ටමර් දන්න මට එයා බජට් එකක් හදාගත්තොත් මේ 140 කියලා. එයා බයන දෙන්නේ එයා දන්න මේක වහන්න මට මෙතනින් කතා කරන්න පුළුවන්. පුළුවන් කියලා. ලංකාවේ situation එක වෙනස්. දැන ඇඳුරුම්කමට ඔව් ලංකාවේ ලංක නෑ ලංකාවේ තියෙන්නේ ඒගොල්ලෝ කියන්නේ අර ස්ටෑන්ඩඩ් එකක් නෑ ලංකාවේ වැඩ ගොඩක් වැඩවල හැබැයි මං කියන්නේ ඒ වැඩ හොඳයි නැහැ කියලා වැඩ ක්වොලිටි හොඳයි වැඩ හොඳම හොඳයි ලංකාවේ සුපිරි වැඩෝ ඔව් ලංකාවේ සුපිරි වැඩෝ ඉන්නේ ඒක වෙනස් මං කියන්නේ අර චාර්ජ් කරන සිස්ටම් එකේ කියන්නේ සමානතාවයක් නෑ මෙයා ගොඩක් චාර්ජ් කරනවා අර අඩුවෙන් චාර්ජ් කරනවා ඉක්වල් එකක් නෑ කියන්නේ බැලන්ස් එකක් යන්නේ නැහැ ඒක මේක අපේ ස්ටෑන්ඩඩ් එක හැදිලා නැහැ ඔව් දැන් මේ තියෙන්නේ වර්ක්ෂොප් එකකට ඔයගෙන් චාර්ජ් කරන ලේබර් එක සමානයි ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙන්නේ අර යූස් කරන පාර්ට් එක අනුව තමයි චාර්ජින් හයිද ලෝද කියලා ලෝද කියලා වැටෙන්නේ ඉතින් අපිට එහෙම සිස්ටම් එකක් හදනවා නම් ඇත්තට මේ 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 මෝටර් මෙකැනික් කියන අංශය ඇත්තටම හොඳ දෙයක් ඔව් ඒක හොඳ තැනකට ගන්න පුළුවන් ලෝකෙට මිනිස්සු යවන්න පුළුවන් අපේ ක්වොලිටි ලේබර්ස්ලා පිට රටට යවලා විදේශ විනිමය ගේන්න පුළුවන් දෙයක්. ඉතින් අපි එහෙම තැනකටපත් වෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි පුංචි බ්‍රේක් එකක් අරන් එමු. හර්ෂ අපිට තව කතා කරන්න තියෙන දේවල්. This is Red Talks with Advisory Window. මේ හර්ෂ දැන් ඉතින් අපිට කියන්න ඔයාගේ වර්ක්ෂොප් එකේ විස්තර ටික ඔයාගේ වර්ක්ෂොප් එකේ නම කොහොමද මොකද අපි කැමති දැනගන්න කොහෙද තියෙන්නේ කින්ද මන්ද ටික මගේ වර්ක්ෂොප් එකේ නම නිස්මෝ යුරෝ ඔටෝමොටිව්ස් නිස්මෝ යුරෝ ඔටෝමොටිව්ස් ඒක තියෙන්නේ නොෂෝ ඔක්ලන්ඩ් වල ලෙන්ෆීල්ඩ් වල තමයි තියෙන්නේ ලෙන්ෆීල්ඩ් දැන් අවුරුදු දෙකමාරක් යනවා දෙකමාරක් විතර සාර්ථකව වැඩසටහන යනවා ඔව් සාර්ථකව යනවා ඔබ මේ ලංකාවේ ගොඩක් දෙනෙක් රස්සා කරනවද එතන කොහමද ලංකාව ගොඩක් part time කරනවා කරනා ඉන්නවා දැන් මම plan කරගෙන යනවා දැන් මම මේ පාර ලංකාවට යනවා ඊළඟ මගේ plan නැතිව ලංකාවට ගිහිල්ලා interview කරලා මට ඇත්තටමට දෙන්නෙක් ඕනේ හොඳ දෙන්නෙක් හොයනවා ඔන්න chance එකක් තියෙනවා මම දැනට එක්කෙනෙක් ගේන්න මම ලංකාවට යනවා මේ interview එක මම බලාපොරොත්තු වෙන කවුරු interview කරන්න මට ඕනේ විදියට මේ මොන වගේ answer එකක් ඔබ හොයන්නේ මම ගොඩක් බලන්නේ මට ඕන මේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධව දන්න කෙනෙක් නම් වඩා හොඳයි ඉලෙක්ට්‍රොනික මගේ plan එකක් තියෙනවා මේ start කරන්න මේ ඉලෙක්ට්‍රොනික මේ ECU කියන්නේ ඔය දැන් අපි කියන්නේ අප්ග්‍රේඩ් කරනවා කියලා වහන ඒවා මේ වගේ දේවල් පටන් ගන්න දැන් මගේ plan එකක් තියෙනවා අතර මට ගොඩක් එනවා මේ ඒ සම්බන්ධව ඔව් මේ දැන් මම අහන්න හැදුවේ දැන් මේ ව්‍යාපාරික මේ මේ හිමිකරුවෙක් විදියට දැන් මේ ලංකාවෙන් මේ දවස්වල හැමෝම ඇත්තටම රට යන්න හොයනවා දැන් මේ නව ශ්‍රීලන්තේ මොන වගේ මේ අවස්ථාද තියෙන්නේ එහෙම අලුතෙන් එන්න ඉන්න කෙනෙකුට ඔව් දැන් මොටර් මෙකැනික් පැත්ත හෝ වෙන වෙන ඔබ දන්න අනිත් පැති උනත් කමන්නේ මට ගොඩක් කටි කතා කරන ඔය සම්බන්ධව ඔබට නිතර සෑහෙන මට කෝල්ස් එනවා මට සමල්ලාට මලරෑ දෙකට තුනටත් කෝල් එනවා කෝල් එනවා මම ආන්සර් කරන්නේ නැහැ මම මැසේජ් එකක් දානවා කෝල් එකක් ගන්නම් කියලා මේ මෙහෙමයි මෝටර් මෙකැනික් පැත්තට මෙහි නම්බර් 1 ඇත්තටම මම හැම වෙලේම මෙහි ආවොත් ඇත්තටම ගොඩ දා ගන්න පුළුවන් ගොඩ දා ගන්න පුළුවන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඒක ෂුවර් හැබැයි මම වැඩ දන්නවනම් නේ වැඩ දන්නවනම් ඒකත් කියන්න බෑ අපිට ඒක අනිවාර්යයෙන් අපි දැන් කිරිමු දැන් වැඩ නොදැන ඇවිල්ලා ඔබ මෙහි තිනවා 3 month probation period එක probation නැත් තියෙනවා ඕකේ අනිවාර්යෙන් ටෙස්ට් කරනම තමයි ඔය ඇවිදින විදිය හිටන් තීරණය කරනවා බලනවා මොකද මම ඒක දන්නේ මම හිටිය වර්ක්ෂොප් එකේ මම කලින් වැඩ කරපු කම්පැනි එකේ තාව ලංකාවෙ වැඩ ආවා ලංකාවේ ඔව් ලංකාවෙ කෙනෙක් ආවහම අපේ දැන් එයාගේ වර්ක්ෂොප් වර්ක් බේ එකේ ඉඳන් පාට් එකට යන්න තියෙන මීටර 60ක විතර දුරක් ඔය අතර තමයි වර්ක්ෂොප් මැනේජර්ගේ ඔෆිස් එක තියෙන්නේ ඔය සුපර්වයිසර් තියෙන්නේ ඔය අතරම තමයි එයා යන වෝක් එක හරි ලේසි කියන්නේ හරි කම්මැලි ගතියක් තියෙනවා කම්මැලි එකකින් යන්නේ ඔව් ඉඳලා මට කියනවා මේ හර්ෂ මේ යාර පොඩ්ඩක් පැහැදිලි කරන්න පොඩ්ඩක්
යන ටයිම් එක ෆාස්ට් යන්න ගිහලා ඒක පොඩ්ඩක් ඇක්ටිව් වෙන්න තව ටික. ඔව්. ඒකත් කියන්නේ අපි අර හිතන විදිය මෙහෙ නෑ. ඒකට මෙහෙ ආවත් ගොඩ යන්න පුළුවන්. හැබැයි ඒවා අර කම්මැලි ගතිය තියෙන්න බෑ. හ්ම්. එහෙම කියන්නේ වැඩ නම් වැඩ. ඒ ටයිම් රේන්ජ් එකේ වැඩ කරන්න ඕනේ. කරන්න ඕනේ. අන්තිමට තමයි ක්වොලිෆිකේෂන් එක එක හරි ජෙනුවින් වෙන්න ඕනේ. හ්ම්. මොකද මෙහෙ අපි ලංකාවේ කට්ටිය ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ඉන්න ලංකාවේ මාර ඩිමාන්ඩ් එකක් දීලා තින්නේ. කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අරන් තින ක්වොලිටි එක කියන්නේ නිව්සීලන්ඩ් වල ලංකාවට හොඳ ශ්‍රී ලංකන්ස් කිව්වහම කිව්වම හොඳ තැනක් තියෙනවා. හ්ම්. නම්බර් 1 මෙහෙ. අපිට හොඳ රෙපියුටේෂන් එකක් තියෙනවා මේ පැත්තේ නේද? ඔව්. ඒ එහෙම මං කියන්නේ මේ වගේ තත්ත්වයක් තියදී කවදාවත් හොරට එන්න එපා මේ. හොර සහතිකයක් ගහගෙන ඇණයක්වත් අද කරලා නැතුව එන්න එපා. එහෙම එන්න එපා. මොකද ඒගොල්ලෝ බලනවම තමයි මාස 3ක්. හ්ම්. ඔන්න ජොබ් එක නැති වෙලා ඔයාලට ජොබ් එකක් හොයාගන්න ගියාම හරි අමාරු හේතුව තමයි මොකෝ රෙෆරන්ස් ගන්න බෑ ඔයාලට. එහෙනම් මම කියන්නේ එනවනම් ජෙනුවින් විදියට මෙන්න. ජෙනුවින්ම එන්න. කිසිම බයන්නේ දෙන්නේ නම්බර් 1 මෙහෙ නී ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට. හ්ම්. හැබැයි දැන් තියෙන සිටුේෂන් එකට ඕන කෙනෙක්ට මෙහෙ එන්න පුළුවන් ඕන ජොබ් එකකට. ඕන ජොබ් එකකට මේ දවස්වල නේ. ඒගොල්ලෝ රිලීස් කරා ගොඩක් රූල්ස් වගේ. කියන්නේ ඕන කෙනෙක්ට එන්න පුළුවන්. බස් රියදුරන්ට ඊට පස්සේ හෙදියන්ට මගේ තව බිස්නස් එකක් යනවා මේ. මම හොඳ ඩ්‍රයිවර් කෙනෙකුත් මට ඕනේ. ඔන්න ඩ්‍රයිවර් කෙනෙකුට අවස්ථාව දෙනවා. ඔව්. ඉතින් වාට හැබැයි අතන ගොඩක් දෙනා කතා කරන්න ඇති නව ශ්‍රීලන්තේට එන්න බලන් ඉන්න අය. දැන් මම ඒකට නම් ඩ්‍රයිවර් කෙනෙක් මෙහි ලංකාවේ සමහරු ඉන්නවනේ ජොබ් ඕන කට්ටිය. මම ඇඩ්වයිස් කරලා ලංකාවේ page වල ගොඩක් ඇඩ්වයිස් කරා මට ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ මම හිතනවා කියලා. මට තාම කතා කර ගොඩක් කට්ටියගේ ලයිසන් එක තමයි ප්‍රශ්නේ. ලයිසන් එක ප්‍රශ්නේ මට ඕනේ. ඕනේ. ඔව් ඉතින් මම දැන් ලංකාවෙන් ගේනවනම් මට ඒක වාසි. මොකද ඒගොල්ලන්ට ලංකාවේ ලයිසන් එක කන්වර්ට් කරලා අතට ගාලා වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. දැන් අතර ඒකත් එක දෙයක්. මොකද දැන් අතර මම නව ශ්‍රීලන්තේට ලංකාවෙන් එන කෙනෙකුට ලංකාවේ ලයිසන් එකෙන් අවුරුද්දක් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු මගේ තියෙන කුරිය බිස්නස් එකක්. ඒ සාමාන්‍යයෙන් ඒ වගේ බිස්නස් ජොබ් එකකට අනිවාර්යයෙන්ම නිවුසුල් ලයිසන් එක ගන්නම ඕනේ. ගන්නම ඕනේ. ඔව්. මොකද ඒගොල්ලෝගේ ඉන්ෂුරන්ස් එක කියන එකක් තමයි මේ කියන්නේ ෆුල් ලයිසන් තියෙන්නම ඕනේ කියලා ඩ්‍රයිවර්. තියෙන්නම ඕනේ. අරගෙන බෑ. ඔව්. එතකොට කම් කියන්නේ අපිට ඩ්‍රයිව් කරන්න පුළුවන් අවුරුද්ද ලංකා ලයිසන් එක මේ කිසිම බයක් නැතුව. හැබැයි අර වගේ ජොබ් එකට යන්න බෑ. හැබැයි ඔබ දන්නවද හර්ෂ ලංකාවේ ලයිසන් එකෙන් නව ශ්‍රීලන්තේ ලවන්න දුන්නාට මේ ලංකාවේදී අපිට නව ශ්‍රීලන්තේ ලයිසන් එකෙන් drive කරන්න බෑ. මට ඒ ප්‍රශ්නේ වුණා. මම ලංකාවට ගිහිල්ලා COVID වලට කලින් මම ලංකාවට ගිහිල්ලා එනකොට මේ ඉතින් මම එයාපෝට් එකට එන්න එනවා. මට තිබුණේ පැයක් අහමාරක් වගේ. මම exit එකට මම හිතන්නේ මීටර 200ක් දීලා මම නැවත්තා ස්පොට් ඩයි ස්පීඩ් ආවා කියලා. එතන මගේ වැරද්ද මම ස්පීඩ්. ඔබගේ වැරද්ද. අමුත් කතා කරා. අගාව දුන්නේ නැහැ නේ ඔබ නේද? මම කමුත් කතා කරේ නෑ. මම එහෙම සම්බන්ධ මම යන්නේ නැහැ අතර මම දඩ ගෙවලා තිනවා මේ මෝටර් එකේ ගිහිල්ලා මම ෆෝන් එකේ අපි දැන් අවුරුදු ගානක් මෙහෙ හිටියට පස්සේ අපිට අතරම විනය කියන එක හොඳටම හැදෙනවානේ අනිවාර්යයෙන් ඊට පස්සේ මේ මගේ ලයිසන් එක බලලා ගිහුවා මේ ක්ලියර් නැහැ කියලා ශ්‍රී ලංකාවේ ලයිසන් එක ක්ලියර් නැහැ ඔය දැත්තර අපේ ෆේස් ඔපි මගේ දර ඔයමම ගත්ත එක අවුරුදු ගානකට කලින් ගත්ත ෆේස් එක ක්ලියර් නැහැ කිව්වා ඊට පස්සේ මට ගිහුවා මේ මේකෙන් drive කරන්න බෑ මං ඉපා ලංකා නිව්සීලන්ත් එක එකම රූල්ස් ටික. ඒත් එහෙම සීම වෙනසක් නැහැ. රයිට් සයිඩ් ඩ්‍රයිව් කරන්නේ ප්‍රශ්නයක් නැහැ. මේ ඒ ඔක්කොම බලලා මට කියන නෑ. ඔයාලට නිව්සීලන්ත් ඩ්‍රයිව් ලයිසන් එකේ මෙහෙ ඩ්‍රයිව් කරන්න බෑ. මොකද දැන් ලංකාවේ ඩ්‍රයිව් ලයිසන් එක මට එහෙ පදින්න පුළුවන් කියලා. පුළුවන් නෑ. ඔව්. ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි. දැන් මට ආගිව් කරන්න බෑ ඔයගොල්ලොත් එක්ක මම මේ යන්නේ ෆ්ලයිට් එක. බෑ එතන හිටියා මේ ඒගොල්ලන්ට කියලා උසස් නිලධාරියා මට ඇවිල්ලා කිව්වා නෑ ඔය යන්න. ඒ කියන්නේ මම හිතන්නේ අපේ වයසේ වගේ හේරුම් ගන්න නැති. ඔය යන්න මේ. එයා මගේ ටිකට් එක ඇත්තටම බලලා කිව්වා යන්න කියලා දැන්. මම කියන මේ වගේ අමාරුදකුත් නෑ මම කරේ. මම දැන් ස්පීඩ් එකට වඩා කිලෝමීටර් 5ක් වැඩියෙන් මම යන්නේ. මම වගේ ඩ්‍රයිව් කරන්නේ නැත්තේ. මට ගොඩ යන්න කම ප්‍රශ්නයක් නෑ. මම තෑන්ක්ස් කියලා ආවා ඉතින්. අතන මම එතන ඒගොල්ලෝ මගෙන් සල්ලිල්ලුවෙත් නෑ. මේ උසස් නිලධාරියා ගොඩක් මම ගරු කරා ඒ වෙලාවේ මොකෝ ඉන්ස්ටිටියුෂන් එක තීරුම් අර මට යන්න. තීරුම් අරගත්තා. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් මේ අපි ලංකාවේ මෙහෙන් එන්න බලාගෙන ඉන්න අයට කියන්නේ තමන් වැඩෙක් නා අනිවාර්යෙන් නව ශ්‍රීලන්තේ හොඳයි ඔපචුනිටිස් තියෙනවා ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් අපි පුංචි බ්‍රේක් එකක් කරන් යමු හර්ෂ. තව ගොඩක් අපි අතරම අවසාන සෙෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. නැවතම this is red talks with advisory window. Stylish and perfect shoes that fit into any situation. Visit our site and get 20% off on your purchases.
Chair Shoes. Simple, made perfect. ඉතින් හර්ෂමේ මගේ මූවමන්ට් එක තියෙන්නේ. ඉතින් අපි අතරම අන්තිම සෙෂන් එකට ඇවිල්ලා තියෙන්නේ හර්ෂ. මට මේක අතරම segments දෙකක් තියෙනවා මේ සෙෂන් එකේ. පළවෙනි segment එක තමයි Red Wish. මේකදී අපි කරන්නේ ඔයාට බලයක් ලබා දෙනවා. මේක ඔයාට හිතන්න පුළුවන් ලෝකේ තියෙන ලොකුම බලය අර ඇලඩින්ගේ පුදුම පහනේ භූතයාගේ තිබුණා වගේ බලයක් කියලා හිතන්න පුළුවන්. ඇසුරු සැනින් ඔබට ඕන දෙයක් වෙනස් කරලා හරි අලුතෙන් මොකක් හරි අදහසක් ගෙනල්ලා හරි මේ ලෝකේ ලස්සන කරන්න සුන්දර කරන්න මිනිස්සුන්ගේ යහපත දෙනවා ඒ බලය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වාට එහෙම එකක් හම්බුණොත් ඔයා මොකද්ද කරන්නේ සහ ඇයි එහෙම කරන්න ඔයා හිතන්නේ කියලා අපි කැමතියි දැනගන්න. සලම කරන්නේ මට එහෙම මොකරි බලයක් හැමෝම මේ ලංකාව තමයි මම මොකරි ලංකාවට කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන ඉස්සල්ලා. මිනිස්සුන්ට කියන්නේ මොනවාගේ ආකල්ප ද වෙනස් කරන්න හිතන්නේ කියන්නේ? මිනිස්සු හිතන පතන විදිය. දැන් මම ඇත්තටම දකුණ ලංකාවේ ඔය වීඩියෝස් එහෙම බලනකොට මිනිස්සු ගහ ගන්න ඒවා මරා ගන්න ඒවා ඇත්තටම හරි හිතර හරි කියන්නේ අපිරියමට ඒ වගේ බලන්න මිනිස්සු අතර ටිකක් මිනිස්සුන්ගේ තියෙන ඒ කියන්නේ මාර තරහ මිචින් ආවේගශීලී මාර විදියට මිනිස්සු ආවේගශීලී වැඩි සනික ප්‍රතිචාර දක්වනවා නේ එහෙම නෑ ඉතින් මට ඕනේ ඒ අනිත් එක තමයි මිනිස්සු හරියට රැවටෙනවා ලංකාවේ මිනිස්සු දැන් ලංකාවේ වෙලා තියෙන එකනේ රැවටිලා නිසා තමයි අවුරුදු ගානක් තිස්සේ රැවටිලා මං කරන්නේ ඉස්සලා මිනිස්සුන්ගේ මොලේට ඔක දානවා මේ රැවටෙන්නේ බා තමන් ඩිසිෂන් එක ගන්න කවදාවත් ඒ දකුණ දෙයට නෙමෙයි තමන් ඒක අත් දැකලා ගන්න එක්ස්පීරියන්ස් එකෙන් ඩිසිෂන් එකක් ගන්න පුළුවන් දේ මිනිස්සුගේ මයින්ඩ් එක හදන්න ඕනේ. මිනිස්සු කවදාවත් අර ඔපරේටර් රැවටෙන මිනිස්සු ලංකාවේ එළියේ මයින්ඩ් එපා. ලංකාවේ ඉන්නේ මිනිස්සු. හොඳම උදාහරණය පොලිටික්ස් ලංකාවේ. රැවටෙන ඔපරේටර්නේ. ඔව් ඒක අනිවාර්යයි. ලංකාවේ තත්තර එන්නේ හේතුව. මම කියන්නේ මම ඉස්සෙල්ලම කරන්නේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා ලංකාවට හොඳ තත්ත්වයක් ඇති වෙන්න මම මතයක් කරනවා. හොඳ දෙයක් කරනවා ලංකාව ගොඩ දාන්න. ඔව්. ඒ ඇයි කියලා මට අහන්න ඕනේ නැහැ. මොකද අපි හැමෝම දන්නවා ඇයි එහෙම ඕනේ කියලා. අපි ඉපදිච්ච රටනේ. අපි ඉපදිච්ච රට. අපි අදටත් වෙන රටක හිටියට මම හිතනවා අපි හැමෝම ආදරේ ලංකාව ගැන දකින්නකොට මගේ කියන්නේ අපි මෙහෙ හිටියට මගේ පවුල කට්ටේ මගේ යාළුවෝ මෙහෙ ලංකාවේ ජීවත් වෙනානේ. ඒ මිනිස්සු අපි හැදුවා වෙන රටනේ. අනිවාර්යයෙන්. ඉතින් මං කියන්නේ දකින්නේ ඉතින් ලංකාවට මොහ හරි දෙයක් හොඳ දෙයක් වෙන්න ඕනේ කියන එක මං කොහෙලත් හැමදේම හිතන දේ කෙනෙක්. අනිවාර්ය මේ නව ශ්‍රීලන්තේ වගේම ලංකාව හැදෙන්න ඕන. අනිවාර්ය ඒක තමයි අපේ අවසාන පැතුම නේ. මේ කියන්නේ නව ශ්‍රීලන්තේ ලංකාවට ගියත් ඒක වෙනසක් නොදැනෙන්න තියෙන්න ඕනේ ලංකාව. ඉතින් අපිට එහෙම කරන්න ලැබේවා කවදා හරි එහෙම බලයක් හම්බුනොත් හර්ෂ අපි අනිවාර්යෙන් එදාට ඉන්නවා අපිත් එහා පැත්තෙන් බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ලාස්ට් segment එක මේක ඇවිල්ලා guest advice හර්ෂට කැමති දෙයක් අවසාන වශයෙන් අපිව නරඹන ඕනම කෙනෙකුට හර්ෂට ඇති යම්කිසි උපදේශයක් දෙන්න මෙහෙම කරන්න හෝ මෙහෙම කරන්න එපා හෝ යම්කිසි දෙයක්. ඉතින් ඒකත් එක්ක මම කැමතියි දැනගන්න අවසාන වශයෙන් මොකද්ද ඔයාගේ best piece of advice. ඇඩ්වයිස් එක තමයි මගේ අනිත් මම කියන දෙයක් තමයි කියන්නේ කවුරුවත් කරන පළිට කරන්න එපා කිසි දෙයක්. ඩිසිෂන් එකක් ගන්න කවදාවත් කියන්නේ මම හිතන්න එපා නෙගටිව් පැත්ත. බැරි පුළුවන් වෙයි කියන එක තමයි මෙලෙ හිතන්නේ. මට පුළුවන් කියන මට පුළුවන් කියන එක. ඒක කට්ටි කියනවනේ මේ මේ එහෙම මට පුළුවන් කියලා හිතුවාම මෙන්න මහාන්තත්වයෙන් හිතනවා කියන්නේ නෑ නෑ ඒක හරිය. ඔයා වා මොටිවේට් කරන ඕනෙ ඉස්සර. රයිට්. වායිතන වට පුළුවන්. කොහොමද වැඩ් එක කියන එක වායිතනවා. අනික් කට්ටිය හිතන්නේ වැදගත් නැහැ. නැහැ. අනික් කට්ටියගේ මොකෙද්ද මම මේ කියන්නේ? එහෙම නෙමෙයි. වායිතන්න ඕනේ මම වැඩ් එක. මම පටන් ගන්න ඕනේ මේක. මොකද වා එතෙන්ට බහිනකන් වා දන්නේ ෆීල්ඩ් එක කොහොමද කියලා. මම කියන්නේ මිනිස්සුන්ට කවදාවත් ඩිසිෂන් එකක් ගන්න පස්ස ගැන හිතන්න එපා. ඉස්සරහට යන්න ඕනේ. ගන්න ඩිසිෂන් එක බය වෙන්න එපා කිසි දෙයකට. අනිවාර්යෙන්. අනිවාර්යෙන් තමන් ඉස්සලා මොටිවේට් වෙන්න ඕනේ. අනික් කට්ටිය කවුරුවත් කියන එක ගණන් ගන්න එපා. හැමලේම දෙයක් කරන්න බය නැතුව අත ගන්න. ඒ කියන්නේ ඒක පාඩු වෙන්න පුළුවන්, ලාභ වෙන්න පුළුවන්. බය නැතුව ඉස්සරහට යන්න. ඩිසිෂන් ගන්න බය වෙන්න එපා කියන එක තමයි මම කට්ටියට කියන්නේ. ඩිසිෂන් ගන්න බය වෙන්න එපා. අනිත් එක තමයි කවුරුත් කරන දේ කරන්න යන්න එපා. තමන්ගේ
තමන්ට පුළුවන් මොකද්ද කියලා හොයලා ඒක කරන්න. ඒක කරන්න බය වෙන්නත් එපා. අනිවාර්යයෙන්. ඉතින් ඇත්තටම හරිම ලස්සන උපදේශයක්. අපි ගොඩක් ස්තුතියි හර්ෂ අපිත් එක්ක අපි වදනවා ගොඩක් කාර්යබහුලයි. ඉතින් ඒ අස්සේ මෙහෙම ඇවිල්ලා අපිත් එක්ක ජොයින් වෙච්ච එකට ගොඩක් ස්තුතියි. ඒ එක්කම මට තියෙන පුංචි තෑග්ගක් මේ ග්‍රෑන්ඩ් සිලෝන් වෙතින් අපිට දෙන්නෙක් එක්ක ඒගොල්ලන්ගේ බෆේ එක වාර රස විඳින්න පුළුවන් මාස දෙකක් පුරාවට. Thank you ග්‍රෑන්ඩ් සිලෝන්. ඒ වගේම තමයි අපේ Red Talks ප්‍රෝග්‍රෑම් එකට අපිට මේන් ස්පොන්සර් කරන්නේ ඇඩ්වයිසරි වින්ඩෝ. ඔබ අහලා තිය ඕනෑම රක්ෂණ හෝ එහෙම නැත්නම් මෝගේජ් ඇඩ්වයිසින් සම්බන්ධයෙන් ඔබේ ආයුතු තැන තමයි ඇඩ්වයිසරි වින්ඩෝ. Thank you නිස්සංක and ෂෙහාන්. එදී අපේ ගේම් එක කන්ටිනියු කරමු හර්ෂ. ආය දවසක හම් වෙනකන් අපි ගේම් එක බලමු ඔයාගේ තියෙන ටර්න් එක.